පුවත්පතකම එකම නිශ්චිත කාරණාවක් ප්‍රධාන මාතෘකාවකට පත් වී තිබෙනවා. මහා බැංකුව වැටු වැඩි කරගත් හැටි හෙළිවෙයි. සියලුම නිලයන් සම්බන්ධව සියලුම ශ්‍රේණි පිළිබඳව මෙන්න මේ ආකාරයට දක්වා තිබෙනවා. සමාවෙන්න මේ උදෑසනම මේ ලැයිස්තු ඉදිරිපත් කළා සමහර වෙලාවට සමහරුන්ගේ ඇඟේ ලේ රත් කරන්න සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව මේ පුද්ගලයෙක් ලබන වාර්ෂික වැටුප නෙමෙයි අපි ප්‍රකාශ කළේ. මේ තනි පුද්ගලයෙක් ලබන එක මාසෙක වැටුපයි මේ ප්‍රකාශයට පත් කළේ. මීට වැඩිය හොඳයි. බෑ අම්මට මේ වැටු පැඩිවීමේ ලස්සනක් තියෙනවා. ඒ තමයි අපූර්ව. හරි ලස්සනට කරලා තියෙනවා. කාර්යාල සහායක පන්තිය 1.29.53 කින් අඩු වෙන්නේ. අපි යමු ඉහළම ස්තරය මාන්ලික පන්තිය නියෝජ්‍ය අධිපති 76.79 කින් තමයි ඒ පඩිය වැඩි වෙලා තියෙන්නේ. වැඩි කරගත් ආකාරය බොහොම ලස්සනයි. බොහොම පිළිවෙලට කරගෙන තියෙනවා. ඒ කියන්නේ ලොකු අය බෙදාගෙන තියෙනවා සවලෙන්, පොඩි අයට බෙදලා තියෙනවා බත්හැන්දෙන්, රටේ පුරවැසියට බෙදලා තියෙනවා කන් හැන්දෙන්. ඔබ දැක්කද දන්නේ නැහැ මහා බැංකුව අධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා මුදල් කමිටුවෙන්. දැන් අපේ වරද මොකද්ද? අපේ වරද පඩි වැඩි කරගත් එකද, පඩි වැඩි කරගත් එකේ ගානද කියලා මහා බැංකුවේ අධිපතිතුමා ලෝකේ විශිෂ්ටතම 21 වෙනි හොඳම මහා බැංකුවේ අධිපති සම්මාන ඉදනාගත් ආචාර්ය නන්දලාල් වීරසිංහ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් අහනවා අපේ වරද පඩි වැඩි කරගත් එකද, පඩි වැඩි කරගත් ප්‍රමාණයද කියලා. ඔබ මොකද හිතන්නේ? අපිට නම් කට උත්තර නැහැ. ඔබතුමාලගේ අදහස කියන්න අපිට සදාචාරාත්මක නැත්තේ මේ අවස්ථාවේ පරි වැඩි කිරීමද වැඩි කරු ප්‍රමාණයද? Oh my god! Wow! අපිට කියනවා වියදම් සීමා කරන්නලු, වැට් එක ගහන්න වෙනවලු, වැඩි කරන්න වෙනවලු, මෙටින් එක අතට දෙන්න වෙනවලු, පේයි ටැක්ස් එක වැඩි කරන්න වෙනවලු. ඒක කරාට පස්සේ ඩොස්තරලා රටින් ගියා, ආචාර්යවරු ගියා, උගතුන් ගියා, බුද්ධිමතුන් ගියා, විද්වතුන් ගියා, ඒගොල්ලන්ට යන්න කියලා අපි ඔන්න ඔහේ වැටු වැඩි කරගමුයි කියලා ලස්සනට කරගෙන තියෙනවා. මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේදී විමසීම. වැඩි වූ වැටුප් ගෙවන්න මාසිකව අමතරව රුපියල් මිලියන 232ක්. අපි මේක කරන්නේ බැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නෙවෙයි. ඊට පනතින් බලය ලබා දී තිබෙනවා. මහා බැංකු නිලධාරීන් කියනවා මේ වර්තාවේ කියන්නේ මේ සල්ලි ගත්තේ ඒකාබද්ධ අරමුදලින් නෙමෙයිලු. ඒක ගත්තේ මහා බැංකු අරමුදලින්ලු. මහා බැංකු අරමුදලේ තියෙනවා ඇත්තේ සමහර විලාවෙට නන්දලාල් වීරසිංහ මහත්මයාගේ පුද්ගලික වතු පිටවි කුල්ලගෙන ආපු හරි දෑබැද්දට ලැබිච්ච සල්ලි ටිකද කියන දන්නේ නෑනේ. නන්දලාල් ඇන් පුද්ගලික කම්පැනියද මේක, එහෙම නැත්නම් මේක ශ්‍රී ලංකාවේ මහා බැංකුවද කියන ප්‍රශ්නයයි තියෙන්නේ. මොකොත් කියන්නත් බෑ. මේ ඊයේ පෙරේදානේ ලෝකේ ඉහළම 21 වෙනි මහා බැංකු ප්‍රධානිය වශයෙන් සම්මානයක් හම්බුනේ. ලෝකේ ප්‍රධානම වශයෙන් ඉන්න ඉහළම පෙළේ මහා බැංකු අධිපතිවරු 21 දෙනා අතරටත් එකතු වුණානේ. ඉතුරු 20ත් මේ මොඩල් එකේමද කියන්න තමයි දන්නේ නැත්තේ. කෙසේ වෙතත් කමක් නැහැ 20:48ට පෙර ආතුව මෙන්න ඉන්නවනම් රටවල් යන්න නෙමෙයි ඉන්න හිතන රටක් බිහි කරපු නන්දලාල් වීරසිංහ මහා බැංකුවේ අධිපතිතුමාට ස්තුතියි. මෙන්න 20:48ට පෙර ඉන්න හිතන රටක් ඇති කරපු මහා බ්ලෝකේ විශිෂ්ටතම මහා බැංකු අධිපතිවරු 21 දෙනා අතර ඉන්න ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ බංකොලොත් රටක ලෝකේ ධනවත්ම මහා බැංකු අධිපතිවරයා ඉන්නේ අපිට, ලෝකේ ධනවත්ම නියෝජ්‍ය අධිපතිවරයා ඉන්නේ අපිට, ලෝකේ ධනවත්ම පියන් ඉන්නෙත් අපිට. එනිසා ලෝකේ විශිෂ්ටතම මහා බැංකුව නිර්මාණය කරපු ආචාර්ය නන්දලාල් වීරසිංහට අපි ඇත්තටම ස්තුති කරමු. මහා බැංකුව ඉස්සරහා ගන්න බංකොලොත් රටේ පොහොසත්ම මහා බැංකුව. What the fuck?
මුදල් අමාත්‍යාංශයේ ලේකම් චක්‍රලේක එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් ගන්නවා වියදම් කළමනාකරණය කරගන්න වැටුප් පැඩවීම ඉල්ලන්න එපා ඕටී නෑ බටා නෑ සංග්‍රහ දීමනා නෑ උත්සව දීම නෑ නෑ උත්සව තියන්න එපා ආරාධනා පත්‍ර ගහන්න එපා වැට් වැඩි කරන්න වෙයි ඉන්කම් ටැක්ස් වැඩි කරන්න වෙයි ටින් එක අතට දෙන්න වෙයි එහෙම කියලා අද මහා බැංකුව තනිකරම දේශනා කරලා තියෙන්නේ වැඩි බණ කියන එක බොහොම හොඳට පැහැදිලි මේ රට කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වගකීම කිව යුතු කොටසක් තමයි මේ හා පැත්තේ බිල්ඩිමේ ඉන්න ශ්‍රී ලංකාවේ මහා බැංකුව මහා බැංකුව සංචිත පාලනය කරන්න ඕන ඒක කලේ නෑ මහා බැංකුව ණය පාලනය කරන්න ඕන ඒක කලේ නෑ මහා බැංකුව මුදල් අච්චු ගහන එක පාලනය කරන්න ඕන ඒක කලෙත් නෑ මහා බැංකුව රටේ බදු ප්‍රතිපත්තිය පාලනය කරන්න ඕන ඒක කලෙත් නෑ මහා බැංකුව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කරන්න ඕන ඒක කලෙත් නෑ කලේ එකම එක දෙයයි තමන්ට ඕන විදියට තමන්ට ඍසි ආකාරයට ලොකු ලොකු හැඳිවලින් බෙදාගත් එක විතරයි මේවා hina wenno ona karana nemei meva attatama andanno ona karana me thamai ape rate tattwaya aprasannai e wagema aprasadayak e wagema hirikitai sri lankawe maha bankuwa lankawe okkotama wada avawadayak denna ihalimme inna ona aya ada kakulu wage tattweta patwetcha aakarya attatama aprasannai